මම උතුරේ අවුරුදු 30ක් යුද්ධයක් වෙච්ච පළාතේ ඉපදිලා ජීවත් වෙලා අද වෙනතුර එතන ජීවත් වෙන පුද්ගලයෙක් මට අනුරාධපුරට ආපු ගමන් මට මතක් වුණා මේ අනුරාධපුර ජනතාවවත් ඒක දැන් අමතක වෙලා ඇති ඒ සිද්ධිය නමුත් ඒ ජනතාවගෙන් උතුරේ තමල් අම්මා තාත්තගෙන් ඉපදිච්ච උපත්යෙන් දෙමළ වෙච්ච ඉඳා උපත්යෙන් දෙමළ එක්කෙනෙක් වෙන ඉඳා මේ අනුරාධපුර ජනතාවට අපේ අතෙන් වරද්දක් වෙලා තියෙනවා මගේ අතෙන් නෙමෙයි මම අනුමැති කරන්නේ නැති මතවාදය දරපු මිනිසුන්ගෙන් 1985 මේ මාස 14 වෙනිදා උතුරේ ආයුධගත්ත අපි මුලින්ම ප්‍රතික්ෂේප කරන රස්තවාද කණ්ඩායමක් මේ නගරට පැමිණිලා 145 දෙනෙක්ව ඝාතනය කරලා තියෙනවා මේ අනුරාධපුර නගරේම අපි කිසි දවසක උතුරේ ජනතාව බලාපොරොත්තු වුණේ නැහැ අනුමත කරේ නැහැ සිංහල ජනතාවත් එක්ක අපිට ගැටුමක් තියෙනවා කියලා ඒකින්ද එදා මම අවාසනාවට උතුරේ ඉපදිච්ච ඉඳන් මගේ මම නෙමේ මගේ අම්මා තාත්තගේ ඉඳන් මම උතුරේ දරුවෙක් වෙච්ච ඉඳන් ඒකම මම දකුණේ අම්මා තාත්ත කෙනෙක්ගෙන් ඉපදෙලා තිබුණොත් මම සිංගල එක්කෙනෙක් වෙනවා ඒකින්ද අපි කොයින්ද ඉපදෙන්නේ කියලා අපි නෙමේ තෝරගන්නේ ඒකින්ද එදා වෙච්ච වරද්දට මම විනාඩියක් අපේ ශෝකය පළකරන කැමැති එතකොට මේ අනුරාධපුර ජනතාවත් දකුණ සිංහල ජනතාවත් දැනගන්න ඕනේ යා යුතු දෙයක් තියෙනවා අපි තමල් මිනිසු හැටියට අපි කවදාවත් දකුණත් එක්ක ගැටීමක් ඇතිකරන්න නැත්නම් දකුණත් එක්ක යුද්ධයක් කරන්න අපේ සම අපිත් එක්ක එකට ජීවත් වෙන ජනතාවත් එක්ක සිංහල ජනතාවත් එක්ක මුස්ලිම් ජනතාවත් එක්ක මේ රටේ ඉන්න අනිත් බර්ගමැලේ වෙන සියලු ජනතාවත් එක්ක එකට තමයි අපි ජීවත් වෙන්න බලාපොරොත්තු වුනේ අපි කවදාවත් වෙනම රටක් ඉල්ලුවේ නැහැ ඇත්තටම අපි කවදාවත් වෙනම පාලන ක්‍රමයක් ඉල්ලුවේ නැහැ අපි කවදාවත් වෙනම අපිට බෙදලා දෙන්න කියලා අපි ඉල්ලුවේ නැහැ ඒව අපේ තරුණ අයගේ ඔළුවට දැම්මේ මේ ජාතිවාදී උතුරේ හිටපු දේශපාලන නායකයයි දකුණේ හිටපු දේශපාලන නායකයයි